සැමදා සමහන් සැමදා සුවෙන් නිව් ඩයිමන්ඩ් නෞකාව සම්බන්ධව නඩු තුනක් පවරන්න සිද්ධ වුණේ අන්තිම මොහොතේ. හේතුව ලොකු ප්‍රමාදයක් තිබුණා. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධවත් ප්‍රමාදයක් තිබුණා. සබ්‍රිමැතුමාගේ නිශ්චය ඒ වැඩපිළිවෙල මමත් ඉදිරියට ගෙනිහිල්ලා ගිය අවුරුද්දේ ජූලි මාසයේ මීපායතනයත් විශේෂඥ කණ්ඩායමත් කැඳවලා මමත් සාකච්ඡාවක් පවත්වලා අවසන් දිනයක් දුන්නා. සැප්තැම්බර් මාසේ 23 තමයි අවසාන දිනේ. ඊට පෙර සියලු වාර්තා අපිට ලැබෙන්න ඕන. ඒ වාර්තා ලැබෙනකන් නීතිපතිවරයාට නඩු පැවරීමේ හැකියාවක් නැහැ. සැප්තැම්බර් 23 ඒක ලැබුණේ නැති නිසා ලැබුණේ නැහැ. ඊට පස්සේ දිගින් දිගටම අපි සිහිපත් කරා, මතක් කරා. ඒ වෙනුවට යම්කිසි අර්බුදකාරී තත්ත්වයක් මතුණා. යම් යම් චෝදනා කරලා නීතිපති දෙපාර්තමේන්තුවට විරුද්ධව මීපා ආයතනයෙන් මම මේ පිළිබඳවත් කරුණු සොයා බැලුවා. සැප්තැම්බර් 23 දෙනවයි කියපු වාර්තා ටික අපිට මට ලැබුණේ ජනවාරි මාසෙ මැද. ඒ ලැබුණු දිනේම නීතිපතිතුමාට එක බාර දුන්නා. නීතිපති දෙපාර්තමේන්තුවේ සාගර නීතිය පිළිබඳව විශේෂඥභාවය ලැබපු නීතිඥවරු ඉන්නවා. එවැනි කණ්ඩායමක් තමයි පත් කරලා තියෙන්නේ. ඒ උදවිය මේක පිටු 10,000 ගණන් තියෙන වාර්තා ගණනාවක්. මේව අධ්‍යයනය කරලා නඩු කටයුතු සියල්ල සිදු කරමින් පවතින අතරතුරේ දිගින් දිගටම මෙය වලක්වාලීම සඳහා නොයෙකුත් ප්‍රචාරණ අරගෙන ගියා. එක අවස්ථාවක් තමයි මම එදත් මතක් කරා, මේ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කමිටුවට නීතිපතිවරයා ගෙනල්ලා, විත්තීය නීතිඥවරු ගෙනල්ලා, සමාජ ක්‍රියාකාරීන් ගෙනල්ලා, NGO කට්ටිය ගෙනල්ලා, මේ ඔක්කොම ගෙනල්ලා මෙතන සාකච්ඡා කරලා නීතිපති දෙපාර්තමේන්තුවට නීතිපති දෙපාර්තමේන්තුව අපහසුතාවයට පත් කරන්න හැදුවා. මේ ප්ලීස් මම කතා කරන්න ඉවරනකන් ඉන්න. බොහෝ ආට කියනට ඉදින්න බෑ. ගරු කතානායකතුමනි, මම on my speed. ගරු කතා ඉන්න, කතා කරන්න අහගෙන ඉන්න පුරුදු වෙන්න. මොකද ඔච්චර බය වෙලා දඟලන්නේ? වැරද්දක් නැත්තම් ඇච්චර ඔයයි නටන්නේ. කරුණාකරලා අර ගැරන්ඩියට බුමු තෙල් ගැහුවා වගේ. ගරු කතානායකතුමනි, එතකොට මේ සම්බන්ධව නීතිපති දෙපාර්තමේන්තුව අපහසුතාවයට පත් කරේ මේ නැව් සමාගමෙන් සහ PNI ක්ලබ් සමාගමෙන් යම් යම් වරප්‍රසාද අල්ලස් ගත්ත මිනිස්සු. ඒක නිසා තමයි නීතිඥ කණ්ඩායම් ඇවිල්ලා මේ පාර්ලිමේන්තුවේ බලහත්කාරයෙන් වාඩි වෙලා හොයනවා නීතිපතිවරයා මොකද්ද දාන නඩුව, කොහෙද නඩුව දාන්නේ, මොකද්ද නඩුවේ නඩු නිමිත්ත. ඒ වගේ විශාල බලපෑමක් නීතිපති දෙපාර්තමේන්තුවට සිද්ධ වුණා. ඒක නිසා මම නීතිපති දෙපාර්තමේන්තුව වරදක් කරලා තියෙනවා නම් ඕනෑම නීතිඥවරයෙක් ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න, විනය නීති ක්‍රියාත්මක කරන්න මම සූදානම්.